නැත්නම් ප්‍රගණ්ඩ ආස්ති හිස සහ අංශපාලකයේ ග්‍රිනොයිඩ් කුහරය. එතනින් හදන්නේ අසම්පූර්ණ ගෝල කුහර සන්ධියක්. එතකොට ඒකෙන් සම්මිංජනයේ ප්‍රසර්ජනයේ අභිනයනයේ අපනයනයේ භ්‍රමණය සහ පරිණායනයේ කියන චලන දක්වන්න පුළුවන්. හරිද? ඊකට හම්බෙන්නේ වැලමිට සන්ධිය. වැලමිට සන්ධිය හදන්න දායක වෙනවා මෙන්නත ප්‍රගණ්ඩ ආස්තියේ දායක වෙනවා. ඒක සඳහන් පුෂ්ඨ දෙකක් තියෙනවා. හරිද? එතකොට ඒකත් එක්ක අරාස්තිය සහ අන්වරාස්තිය සන්ධානය වෙනවා. හරිද? එතකොට මේ ආස්ති තුනම දායක වෙන වැලමිට සන්ධිය හදන්න. ඒක අසව් සන්ධිය. සම්මිංජනයේ සහ ප්‍රසර්ජනයේ කියන චලන තමයි එකෙන් දක්වන්නේ. ඊගාට මෙන්න මේ ආස්ති දෙක ගත්තාම අරාස්තිය සහ අන්වරාස්තිය ගත්තොත් ඒ දෙක ඉහලින් සහ පහලින් වෙනම සන්ධානය වෙලා තියෙනවා. ඒ වගේම මේ දෙක අතර මෙන්න මේ තන්තුමය සම්බන්ධයකුත් තියෙනවා. හරිද? ඊගාට මෙතන තියෙන සන්ධිය මැණික් අටු සන්ධිය. හරිද? මැණික් අටු සන්ධිය හදන්න දායක වෙන්නේ අරාස්තිය විතරයි. ඒ වගේම අවිදුර පේලියේ හස්තකූර්චාස්ති තුනක් දායක වෙනවා.